යළිත් ප්‍රවෘත්ති. රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ ජනතාවගේ වරදින් නොව පාලකයාගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පුත්තලමේ පැවති ජන හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අද මොකද වෙලා තියෙන්නේ? තෙල් ගේන්නේ මැද පෙරදිගි. ගේන්නේ නැවි. ගබඩා කරන්නේ කොලොන්නාවි. විකුණන්නේ සෙඩ් එකේ. IOC ලාභයි. තෙල් සංස්ථාව පාඩු. එහෙම වෙන්නේ කොහොමද? හැබැයි IOC වගේ දෙගුණයක් තෙල් සංස්ථාව තෙල් විකුණනවා. දැන් අපි වගේ ගන්න ඕනේ දෙයකට. එයි. පුරවනවා ආණ්ඩුවක් ගත්තාම මේවන. සමෘද්ධියට වෙන් කරන්නේ කෝටි 1300යි. පෝරසානදරයට යන කෝටි 1400යි. හෙජින් එකේ පාඩුව කෝටි 8000යි. දේවන තෙල් සංස්ථාවට බරක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආයතන පාඩු ලබන ජනතාව නිසා නෙවෙයි මේ පාලකයෝ නිසා. අකාර්යක්ෂම තෙල් සංස්ථාව විතරද? අකාර්යක්ෂම යාලංකා විතරද? පොලිසිය කාර්යක්ෂමද? පොලිසියත් අකාර්යක්ෂමයි. ඉතින් එයා ලංකා එක විකුණනවා අකාර්යක්ෂමයි කියලා. එහෙනම් අපි කියන්නේ පොලිසියත් විකුණපල්ලා. ඒකත් අකාර්යක්ෂමයි. නෑ මේ ආණ්ඩුම අකාර්යක්ෂම මතක තියාගන්න. නෑ ආණ්ඩුවත් විකුණන්න ඕන. ආණ්ඩුවත් පාඩු විනි. ආණ්ඩු ලාභද? ආණ්ඩුව කොහෙද ලාභ වෙන්නේ? ඒ නිසා හරි පැහැදිලි. මෙතන තියෙන අන්‍යමක් නෙවෙයි. මේ පාඩුව කියන ලේබලෙට මුවා වෙලා රටේ දේපළ විකිණීම. ඇයි? රාජපක්ෂ මහත්තයා වරාය හදන්න ණය ගන්නකොට ඒගොල්ලෝ හොරකම් කරා. මේගොල්ලෝ ණය අරගෙන හදපුවා විකුණනකොට හොරකම් කරනවා. මරුබඩු දෙක. අරගොල්ලෝ හදනකොට ගහනවා මේගොල්ලෝ දෙනකොට ගහනවා. අපි තමුන්වාසලෙන් අහන්නේ තවදුරටත් මේ පාන්නට අපේ රට ඉස්සරහට යන්න පුළුවන්ද? මේ අතර පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් පළ කළා. එක යුගයක් ඉවරයිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ අපේ රට අවුරුදු 70ක් පාලනය කරා. ඒ යුගයේ අවසන් අපේ රටේ අනුරාධපුර රාජධානිය බිඳ වැටුණා, පොළොන්නරුව රාජධානිය බිඳ වැටුණා, ඉංග්‍රීසි සුද්ධගේ පාලනය බිඳ වැටුණා. ඒ හා සමාන ලෙසම මේ පක්ෂ දෙකේ පාලනය බිඳ වැටලා ඉවරයි. මේ පක්ෂ දෙකට කිසිදු ඉදිරි පියවරක් අපේ රට ගිරියන්න බෑ මන්ද තමයි. කිසිවක් කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී අංගලක් ඉස්සරහට දෙන්න බෑ. ආර්ථිකයේ අංගලක් ඉස්සරහට හදන්න බෑ. හොරකම පොඩ්ඩක්වත් නතර කරන්න බෑ. නාස්තිය ටිකක්වත් නතර කරන්න බෑ. සෞඛ්‍ය අධ්‍යාපනයේ පොඩි පියවරක්වත් ගන්න බෑ. මේගොල්ලන්ට පැවරිච්ච කාර්යභාරයක් තිබ්බා. පාරවල් ටිකක් හදන්න, වාරි මාර්ග පද්ධතියක් හදන්න, සංනිවේදන පද්ධතියක් හදන්න, ඓතිහාසික කාර්යභාරයක් තිබුණා ඒගොල්ලන්ට. ඒ කාර්යභාරය ඉවරයි. ඒ නිසා දැන් මේ පෙන්වන්නේ එක යුගයක අවසානයි. අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන කොටත් මේ වගේ තමයි. නීතියක් නැහැ, පාලකෙක් නැහැ, නාස්තියෙන් කෙලපැමිල්ලා පාලකියෝ පිස්සු නටනවා, තීන්දුවක් ගන්න කෙනෙක් නැහැ. මේක තමයි එදා අනුරාධපුර රාජධානී අවසාන යුගය. අදත් එහෙමයි. යුගයක අවසානයකදී සමාජයකට අත්වෙන ඛේද වාචකයේ ඉරණමට අද අපි මුහුණ දීලා තිබෙනවා. එනිසා අද අපිට තියෙන මොකද්ද? මේක වෙනස් කරන්න ඕනේ. 2020 දී බලය ලබා ගැනීමට සමත් දේශපාලන ව්‍යාපාරය අපි හදන්න ඕනේ. දැන් 2020 දී අපි මැතිවරණයට යන්න සූදානම් වෙන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ ලෙස නෝය ගොඩනගන පොදු ජන ව්‍යාපාරයක් එක්ක. අපි හදනවා ඒ ව්‍යාපාරය.